ගුවන් පැලැස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න. දින ගණනක පටන් නොකඩවා වසින ධාරානිපාත වැස්සත් සමග බොහෝ ප්‍රදේශවලට මෙන්ම මුවන් පැලැස්සටද මහත් දුර්භාග්‍ය තත්ත්වයක් පැන නැගුණි. හුළු ගඟට ආසන්නයේ මුවන් පැලැස්සේ සමහර ගම්මාන ගෙවල් දොරවල් නායගොස් තිබේ. මෙතෙක් ජනතාව එගොඩ මෙගොඩ වූ හුළු ගඟ පාලම ගංවතුරට ගසාගෙන ගොස් තිබේ. මාබැද්ද අමුණේ විශාල කඩාඬුවක් ඇතිවිය. මුවන් පැලැස්සේ උද්ගතව ඇති මේ අලුත් තත්ත්වයේ යටතේ තම තමන්ගේ අලාභහානි දුක් විපත් කියන්ට මුවන් පැලැස්සේ මෙන්ම අවට ප්‍රදේශවාසී ජනතාවද වැළනු කැඩී ආරච්චි බලවට එන්නට වූහ. ආරච්චිරාලට තම කරත්තය සහ ගුණා නැතිවීම මුවන් පැලැස්සේ විපත්ති ව්‍යසන සමග අමතක වූසේ පෙනුණි. ඒ සමගම ගංවතුරට ගසාගෙන ගිය හුළුගඟ පාලම නැවත කඩිනමින් පිළිසකර කිරීමට ඉංග්‍රීසි ජාතික තරුණයෙක් තමාගේ අනුදැනුමකින් තොරව ගමට පත්කර එවීම ගැනද ආරච්චිරාල තුළ උබතෝ කෝටික ප්‍රශ්නයක් මතුවේ. අද මුවන් පැලැස්සේ මේ තොරතුරු ඔබේ සවන් පතියට දිගහැරේ. ආයිබෝන් ආරච්චි මහත්තයා. ආයිබෝන් ආයිබෝන්. මෙදා පාර මේ කුණාටු ඇස්ස වතු පිටිවල තිබිච්ච ගස් කොළන් ටික විනාශ කරලා දාලා තිනවා. ඕ අර අර බලපන් අර පොල් ගහ. ආ අල්ලු කලා වගේ තාප්පේ උඩ මේ සේරම නාඹර වයසේ කෙහෙල් ගස් අද හෙට පීදෙන්ට තිබිච්ච ඒවා. සමහර කෙහෙල් ගස් පීදුනා විතරයි ඈ හිතවාවන්නේ නෑ බණ්ඩිරාල, හිතවාවන්නේ නෑ. ආ ඈ බලම් බණ්ඩිරාල, මේ වැස්සෙන් මේ තමුන්ට අලාභහානි නැති. ඇයි නැත්තේ? දෙල්ගා කුඹුරේ පැල්පත ගොයම සේරම ගං අතුරට යට වෙලා සතියක් වෙනවා. ඒක වෙලා සේරම පැල්පත කුණු වෙලා එතනම කන්ද පාමුල හදලා තිබිච්ච මගේ පැල් කොටේ නායේ ගියා. පස්කන්දට අහුවෙලා නායේ ගියා. ඉතිච්ච තැනක්වත් හොයාගන්න නෑ. බණ්ඩිරාලටත් එහෙමනම් ඉතින් අපට වගේම හදි කෙටිලා ඈ. ඔව් ඔව් ඔව්. ඉතින් මම මේ ලියුම් කඩ දහි කෑල්ලකුත් ලියාගෙන මං ආවා මහේජන්ත උන්නාන්සිට මේ අලාභ ගැන කියලා අලාභිට වන්දි මුදලක්වත් තහනාධාරයක්වත් ලබා ගන්නට කියලා. මෙදා පාර තමා මහේජන්ත උන්නාන්සෙට තරු පිට තරු විසිවෙන්. දවසින් දවස එන්ට එන්ටම මේ කියන අනාතියෝ අසරණයෝ බණ්ඩිරාල වැඩි වෙනවා. අපේ මම් පැලැස්ස ගත්තම මා බැද්ද, පල්ලෙ බැද්ද, වේරගන්තොට, ඈ කයිකාවල, මීමුරේ, කටුක්වැල්ල, එතකොට ඩක්වාරිය, මේ ගන් සේරම උලංගෙන් වැස්සෙන් ගම් වතුරෙන් විනාශ වෙලා. පන්සල් වල ඉස්කෝල වල අනාතයෝ පිරිලා රටට මහා නපුරු දේව සාපයක්ද මන්ද. මහේජන්තට මේ පාර තමයි පිස්සු හැදේ. අපි එහෙම හිතුවට මැනිකේ ඔය සුදු මහත්තුරු ඉන්නව නේද? ඉති සල්ලි ගස් සල්ලි ගස් සල්ලි නිදාන සල්ලි උල්පත් මැනිකේ සල්ලි උල්පත්. දැන් උඹ ඔය හරි ගස්සගෙන ආපු ලියුන් තුන්ඩු කැල්ලේ මොනවද ලියලා තියෙන්නේ? මේ දැන් මේ මයේ දෙල් ගහ කුඹුරේ අලාභය රුපියල් 1000යි. මොනවා බං? ඔව් ඒකේ අලාභය මේ 1000යි තමයි අපේ මැනිකේ. මේ 1500ක් විතර මේ තියෙනවා. ඒ වුණාට මං අඩු කරලා රුපියල් 1000ක් දැම්මා. එච්චරද? නෑ 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 තව තියෙනවා තව තියෙනවා.
මොනවද මොනවද ඔබට මේ ඔය තරමට වෙලා තියෙන අලාභ කියපක් කියපක් මගේ මගේ දෙල්ගහ කුඹුරේ පැල් කොටේ තිබිච්ච තැනක්වත් හොයාගන්න නෑ මැනිගේ ඒකේ අලාභිට නම් රුපියල් 2000ක්ම දැම්මා ඕන්න අම්මෝ බුදු අම්මෝ රුපියල් 2000ක් කියන්නේ මේ හරියටම මේ අපේ වලව්ව වගේ වු තුනක් හදන්න පුළුවන් ඈ ඇයි ඉතින් මැනිගේ තීරසියාවක්වත් හිතුණාද ගාන වැඩිද මයි බල්ලටවත් මං ඉරසිය නෑ බං මහය ජන්තු උන්නාන්සෙට ගෙවා ගන්න පුළුවන් මුදලක් අලාභයක් එපෑය මේ ලියුන් තුණ්ඩුවේ දාන්න මැනිගේ පොඩ්ඩක් මෙහාට වෙන්න මේක රහසක් එංගලන්ති මහය ජන්තු උන්නාන්ස කියන්නේ ගවර්නර් ඩාරු කවුන්ටර් ඩාරු තැන සල්ලි උල්පතක් මැනිගේ ඉතින් අපි වෙලාව බලාගෙන උන්නාන්සේ සල්ලි උල්පතේ මේ ටිකක් ගන්නට උන්නාන්සේ හීනෙන් ගියා අර මොකද්ද කොස් ඇටයක් තරම්වත් ගාණක් නැහැ උන්නාන්සේ බණ්ඩිරාලේ බණ්ඩිරාලේ උඹ එකක් මතක තියාගනි හොඳේ දැන් ඔය බෝය දඟලන්නේ අවස්ථාවාදියෙක් වෙන්න නේද තවත් අතකින් බලනවා නම් වල ඉහගෙන කන් බුදු අම්මෝ තුන් හිතකින්වත් හිතපු දේවල්ද මේවා මේ තව තියෙනවද ඉවරද ඉවරයක් නැහැ ආමිනේ මයි ආන මාළු කෝලි කුට්ටු ඒක මාළුත් බීජිත ගත් 20ක් විතර තියෙනවා මේ උඹට එච්චර කෙහෙල් තිබුණද ඇයි දෙයෝ මයි හේ නැයි කෙහෙල් කෑල්ල මේ මේ කොච්චරද ඉතින් ඒක යාලා මේ රුපියල් 4500ක අලාභයක් ඒ දෙකට මං දැම්ම අලාභේ රුපියල් 1000ක් එතකොට සේරම අලාභේ කොච්චරද 5000ක් විතර මදි නැහැ අලාභේ කතරම මේ උඹ කියනේව ඇත්තද බලන්න ගයක් ගයක් ගානේ ආණ්ඩුවේ මහතුරුත් එක්ක අපේ ආරච්චි මහත්තයත් එනවා ඕ මං හිතන්නේ නැහැ ඔච්චර ලොකු ගානක් මේ අපේ මහත්තය අනුමත කරයි කියලා. හා ආරච්චි මහත්තය එනවා. උදව්වට එන්න හිටියට මේ මැනිකගේ කතාව අහට කොටු වුණා. මේකෙන් කාරි නෑ. මේ ආන් අතන අර මේ කොටේ උඩ තියෙන මේ ලියුම් තුණ්ඩු කෑලි ටික පරිස්සමෙන් අරගෙන ගිහින් අපේ මැනිකට දීපා. ආයි බොවන්ට මේ ලියුම් තුණ්ඩු කෑලි මහා ගොඩක් නේ. ඔව් ඔව් ඔව්. මහා කන්දරාවක්. මේ උදැනැක්කේ වත්තට ආවිලේ පටන් ලැබිච්ච ඒවා මේවා. මැනිකට බාර දීලා වාරේ. ඔය තියන්නේ මදි නොකියන්ට ලියුම් තුණ්ඩු කෑලි. කනේ නා. ආරච්චි මහත්තයා කතා කරනවා මේ පොඩි වැඩකට මයි යනවා. ආහා පලියම් පලිය. ආ බණ්ඩිරාල. මේ මං දැන් ඔය එක එක තැන්වල ගොඩ ගහලා තියෙන කෙහෙල් ගස් අර අර වැටයින දිගට කඳන් කපලා දිගටම දාපන්කො. ඈ කෙහෙල් ගහ දෙකට තුනට කපලා වැටයිනටම කරලා දාන්නම්. ඕ එහෙම හොඳයි එහෙම හොඳයි. එතකොට මේ මේ කෙහෙල් කුරුල්ලෝ මොටෙයෝ සේරම එක්කරලා එක පැත්තකින් තියාපන් තේරුණාද? හොන් ඒ පාරේ තවත් කාණ්ඩයක් එනවා ආරච්චි. එහෙනම් මං බලවුවට යන්නම් ඈ. මේ එහෙනම් වැඩේ කරගෙන පලයන්කෝ ඈ. ආයිබෝ වන්දරාලාමි. ආයිබන් ආයිබන්. ආ මේ අපේ ඉස්කෝලේ මාත්‍යාද ඈ. බොහොම කාලෙකින් මේ ගම් වතුරෙන් වේර ගන්තොට පැත්තටත් කරදරයි කියලා ආරංචි. නැතුව ගොඩාක් දේවල් කතා කරගන්න තියෙනවා රාලාමි. මේ අපේ ඉස්කෝලේ වැඩ කරන ගුරු පිරිස මේ ඉන්නේ. ආහා ඉතින් එහෙනම් හැමෝම ඔය කට්ටිය වලව්වේ ඉස්සරහ රාලාවට ගිහින් වාඩි වුණා නම් නේද? මං ඉක්මනට එනවා. හොඳද? මං ඉක්මනට එනවා. මේ අපේ කට්ටියට තේරුණාද?
अपे मे रालहामी बहुम वटिनावृदुत्सवयक् कला तेरुने अहो मे अपे इस्कोलेन उत्कट्टियाविल्ल बहुम उदव् कला ए वेडेट अहो मटकय मटकय अपे मे इस्कोले हामिने होद देशनावकु दुन्ने दा अई अपिट मटकय मुवम बेलत्तर गैलपेन तालेट इसराय मुव तोरनक गाला तिमुने हरि बलन अन्न मे अपे मे अवुरुदु उत्सवयट मे वीर गंतुट इस्कोले අපට පුදුම සහයෝගයක් දුන්නනේ එහෙනම් එහෙනම් අපි දැන් මේ කතා කර කර හිටියෙත් ඒ ගැන තමයි අලහාමි අපි ඉතින් වරින් වර විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය මතක් කරනවා ඔව් අද මොකද මගෙන් කෙරෙන්න තියෙන රාජකාරිය කිව්වනම් බලන්න මේකයි රාලහාමි ඔව් අපේ ඉස්කෝලේ තට්ටු ගොඩ නැගිල්ල ඇරෙන්ට අනිත් හැම ශාලාවක්ම කුණාටු හුලඟින් ගස් කොළන් කඩා වැටිලා විනාශ වෙලා. මේ එයින් මේ බිම් මට්ටමේ ශාලා හතරක්ම ළමයි ඉගෙනගත්තු ශාලා. ඔව් 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 ඉතින් මහය ජන්තතුමාට රපෝර්තු කරලා ඒවා ඉක්මනින් කරවා ගන්නට ඉතින් මහය ජන්ත උන්නාන්සේ පාලම කැඩිච්ච එක බලන්ට සැපත් වුණා මට මුණ ගැහිලා කීවා ඉස්කෝලේ ගොඩ නැගිලි රෝහල් හැම ඉක්මනින් ප්‍රශ්න විසඳනවා කිව්වා මේ ගොඩ නැගිලි පරක්කුනොත් ඉතින් ළමයින්ට ඉගෙන ගන්නට ශාලා නැණි අපිරාලාමි වේරගන්තොට ඉස්කෝලේ විතරක් නෙවෙයි මාතලේ කයිකාවලට මාඩු ගොඩ ලූල්වත්ත මේ හැම තැනකම පාසල් ගොඩනැගිලි පොළ ප්‍රශ්න. මහජන්ත උන්නාන්සේ මේ ඕවා මුලින්ම විසඳගන්නේ ඕම් පාසල් ප්‍රශ්න. විදුහල්පතිතුමා කාරණිය ලියුම් තුන්ඩු කෑල්ලක ලියලා මට දෙන්න. හොඳයි හොඳයි. ඔය ගෙවල් කැඩිලි එතකොට ඔය මේ වගා පාළු වෙලා තියෙනවා නම් ඒවටත් පුද්ගලිකව ඉල්ලීම් කරන්න. හා මේ අපේ රාල්හාමි මේ ඉස්කෝල ගොඩනැගිලි හොයා බැලීමට එනවා නම් මේ කොච්චර විතර කාලයක් යයිද අපේ රාල්හාමි ඉස්කෝලේ ඉල්ලීම් එදා දවසේම ඔය මහනුවරට එවන්න කියලා අපට නියෝග කරලා තියෙනවා සතියකින් තොරතුරු හොයා බලන්න කට්ටියයි එහෙමනම් ඉතින් මේ වැඩ හරි ඉක්මන්නේ ළමයින්ට පාඩුවක් වෙන්නේ නැහැ. ඔව්. පාසල් ගොඩනැගිලි උපකරණ එතකොට ළමා අධ්‍යාපනයේ හැම දෙයකටම කඩිනම් විසඳුම. එහෙමයි එහෙමයි. ආ බොහොම හොඳයි බොහොම හොඳයි බණ්ඩාරේ. ගේන්ට ගේන්ට මේ මෙහාට තේ ගේන්ට. මේ මේසේ උඩින් තියා තිබ්බන මේ මේසේ උඩින්. ආ කොක් කොක්. ආ. කට්ටිය දැන් එහෙනම් තේ පානීය කරන්න ආ. ඉනිල කරපු ලියුන් තුන්ඩු කැලි දැන් එකට එකතු කරලා දෙන්නකෝ අපේ රාලහාමි මේ ඉස්කෝලේට ලියුන් තුන්ඩු කැලි එකයි එතකොට ආචාර්ය මණ්ඩලයේ අයගෙන් ලියුන් තුන්ඩු කැලි පහයි මෙන් හේරෝම හයයි දෙන්න මේ දවස්වල මහේජන්ත උන්නාන්සේට ලියුම් ලැබිලා තියෙනවා ගෝණියකට වඩා ඒ වගේමයි උන්නාන්සේගෙන් හැම දෙයකටම සාධාරණෙත් ඉෂ්ට වෙනවාමයි මේ අපේ රාලාමිට ගොඩාක්ම පින් අත්පත් වෙනවා මේ වැඩ කටයුතු කරන නිසා මේ වේරගන්තොට ඉස්කෝලේ ඇත්තෝ අපේ අරුදු උත්සවයට බොහොම උදව් කළා. ඉස්කෝලේ ගොඩනැගිලි මේ හතරක්ම කැඩිලා අලාබහානි ගොඩක් සිද්ධ වෙලා තට්ටු ගොඩනැගිල්ලත් අනාථ කඳුරක් වෙලාලු. ඒ වගේම ඉස්කෝලවල ගොඩනැගිලි හදලා දෙන්න ඕනේ ඉක්මනින්ම නැත්නම් පොඩි එවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවනේ. ආ මම මේ වටපිට බල බලා හිටියේ උඹ කොහෙද ගියේ කියලා. මම මේ ඉරමුතු බීම හැදුවා මැනිකටයි රාලහමිටයි දෙන්නටම. බොහොම හොඳයි බොහොම හොඳයි. අනර බණ්ඩිරාල වත්තේ වැඩ ආන ඌටත් මොනවා හරි බොණ්ඩ දීපංකෝ. මේ මහත්තයා මම මේ මතක් කරන්ටම හිටියේ අපේ මහත්තයාට. මොකද්ද මේ මොකද්ද? මහේජන්තුන් නාන්සි අපිට පණුඩියක් එවලා තියෙනවා මේ හොඳ නාට්‍යයක් කරන්න කියලා. මොම් පැලසි. මේ අනුරාවට වැහැලා මේ ගම් වතුර ගලලා ඈ
गेवाल दोरवाल जट वेला मिनिसुंट उंहेटी तैन नती वेला जीवित हानी वेला ओय मे अल्ल पनल्ले मोन नाट्य दाय मेकी आ मेन्ने विदिकारे नंदोरी सुवंदी गोमरी बोम होंदाय कट्टिय वेला पहिमा दापु एक आय बोवन तमुन्नांसगे पनिविडे इहवस हंबुना ओव ए वेलावे तितिन वेस्स मट तेरुना अद अपट वेड गोडाक तियेनवा विदिकारया आय बोवन्द कोलंब आधार लोरी लोलवत्तट एंड किये वितर वी अपी कियट वितर दे हिट यांटोनी आ उदे नवे दहय वितर वेन कोट ओय कोलंबिन अनाथ आधार लोरी एनवा एवा बार केनेक एनवा एतेकला महतुरुत एनवानी ए आय इल्ली मक कलोत वितरक अपे कोल्लो हतर पास दिने गियाट कमक ने विदिकारया में कोल्लो बला गंटो ने उंब आरंच तीने विदियट में मिनीपे गोवि जनपदी महावेली गंगा पिटार गलला गेवलुत यट वेला में उंबला कोलुवाय सेउ तेरुनाद विहिलु विकार वेड नतुव जीवित बेर देंट नंबु कार विदियट कल्पनावें उदव वेंट वे ඔන්න ඔය අපේ මණිකේ කියන දෙයට පොඩ්ඩක් අහුන්カン දීපල්ලකෝ ඈ අයිබෝවන්ද මම මේ බන වගේ අහගෙන ඉන්න හොඳයි තමුන් කණ්ඩායමේ නායකයෙක් නිසා ලූල් වත්තෙන් නගින අපේ අනේ තිලන්දාරි කොල්ලොන්ටත් මේ උපහරණ දෙන්න ඉන්නේ උඹනේ තේරුණාද හා ඉරිසංගිනේ ත්‍රිවිධිර හැසිරෙනවා නම් ඉතින් මුවන් පැලැස්සට අවනම්බුවක් අගෞරවයක් නම් වෙන්ට ඉඩක් තියන්න එපා ඔව් 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 අනේ කොහොඳට හිතට ගනින්නලා ජලයට කොටු වෙච්ච මිනිසුන්ට උදව් වෙන විදියට ඇවින් ඒ අයගේ මාල වලලු කඩා ගන්න ඒවා ඔය පොලිසියට වාර්තා වෙලා තියෙනවා අනුන් කරපු වරදකට Taman අහුවෙන්ටත් පුළුවන් තේරුණාද බොම කල්පනාවෙන් කිව්වේ අන්නේ ඒකයි තේරුණාද මේ අපි අපේ ගෑනු ළමයි කවුරුවත්ම ඔය අනාථාදාර වෙදන්ට පිට යවන්නේ නැ මේ සුවඳි ගෝමරි හොඳට මතක තියාගන්න අපි යන්නේ මෙනිකි ගියපු උන්දලට හොඳ දේ වෙලා තියෙනවා මේ මුවන් පැලැස්සෙ මේ අපේ ගැටිසියන්ට අපේ නෙවෙයි මෙනිකි මේ 18 වංගුවේ නැට්ටුකාරයෝ වගේ මොකද වෙලා තියෙන්නේ එහා ගමේ දන්න කියන කොල්ල කෙල්ල වගේක් උන් යාලුකමට වතුරට කොටු වෙච්ච ගේක කට්ටිය බේරගන්න ගිහින් ඉතින් යාලුකමට කොල්ල කෙල්ල ටික වතුරට තල්ලු කරලා උන් වතුර ගිලින්ට ගිහිල්ලා පස්සේ කොල්ල පැනලා කෙල්ල ටික බේරගෙන උන් වතුරේ නටලා කියලා තමයි මිනිස්සු කියන්නේ අන්න දැක්කද එහෙනම් උන් දෙගොල්ලොම කතා වෙලා ඇවිල්ලා තියන්නේ වතුරේ නටන්න ඇයි තින් කවුරුත් හොයන්නේ බලන්නේ නැහැනේ මිනිසුන්ට උදව් කරනවා කියලා ඕ අනේ අපි නම් ඔය නොබිනාවට කවදාවත් කරන්නේ නැහැ මෙනිකේ සුවඳි වගේම තමයි මමත් තමුන්ගේ හැසිරීම ගැන දන්නේ තමුම්මයි ඕ මුවන් පැලැස්සේ සමහරු හොරෙන් දියබුන් ගහනවා අපි දැකලා තියෙනවා කවුද අපේ සුවඳි නංගින නෙවෙයි ති එහෙනම් ගෝමරි නංගිද අපි මොකටද ඉතින් කාගේවත් නම් පටලවන්න හුළුගඟේ සමහර තැන්වල තමයි අපේ කෙල්ලෝ දියබුන් ගහන්නේ වෙඩිකාර අයියා වහෙන් උරෝ කියන්නේ ඉතින් සපුමල්ටද සපුමල් එහෙම ජාතියේ කොල්ලෙක් නෙමෙයි ඈ නෑ මන් සපුමල් ගැන කතාවක් කිව්වේ නෑ දැන් සුවඳිනේ මේ සපුමල්ල මෙතනට පැටළුවේ ඔන්න ගෝමරි නංගි මගෙත් එක්ක ඔයහා තරහ වෙන්න නෑ මේ ඒ කතා මොකටේ මෙතෙන්ට මේක මේ හුළුගඟේ පරණ කතාවක් අද ඊයේ කතාවක් නෙවෙයි මණිකේ මොකද්ද ඒ පරණ කතාව වෙඩිකාරය දන්නවද දන්නවා හා කියමු බලන්ට එන කියන්නම්කෝ හා කියමු ඉස්සර මේ මුවන් පැලැස්සේ පරණ ගමරාළ කෙනෙක්ට ලස්සන ගමදුවක් හිටියා මේ ගමදුව මුවන් පැලැස්සේ මා බැද්ද අයින්ට එනකොට මා බැද්ද හිටපු කුළු වරකෙක් අන් දෙක තාලෙට කරකවලා
ගමදුව පස්සෙන් ලුහු බැඳගෙන ආවා. ගමදුව හොඳටම බය වෙලා හරකගෙන් බේරෙන්න දුවගෙන ඇවිල්ලා පැන්නලු හුළු ගඟට. හරියට මේ වෙලාවෙම ඇගේ මස්සිනා මේ ගඟේ ජල ස්නානය කරමින් ඉඳලා. ඒකනේ මෙනික වැඩේ කියන්නේ. පැනපු ගමන් නෑනන්දියාගේ අතින් අල්ලගත්තා. හැබැයි නෑනන්දියත් ඉතින් තමන්ගේ අතින් අල්ලගත්ත මේ හාදියා කවුද කියලා දන්නේ නැතුව මහායෙන් කෑ ගහන්න ගත්තා. ගෑනුන්ගේ හැටි එහෙම නෙමෙයි. මේ කතාව මුවන් පැලැස්සේ පරණ සීපදයකත් ලියවිලා තියෙනවා. මෙන්න මේ විදිහට. සුවඳි නගා ඉතින් සීපද කියන්න දක්ෂයින්ද? පුළුවන් නම් ඒක කියලා පෙන්නන්නකෝ. ඒකත් බෑවේ. ඒක අපිට පොඩ්ඩක් කියලා පෙන්නන්නකෝ. මෙන්න මේක කියවන්න නගා. ලස්සනට කියවන්න ඕනේ හොඳේ. ආගන්ටකෝ එනං අයියා. මා බැද්දෙන් කුළු හරේ කෙකු වෙන කලට බියවී යුගේ අන් දෙක කැරකෙන රඟට සොඳුරු ලියක් දුවගෙන ගොස් හුළු ගඟට පැන්නට අහුනේගේ අයියන්ඩියට කුළු හරකා පැනගෙන විත් ගඟ ළඟට බැලුවලු කෙල්ල වැටුණද මේ ගඟ දියට ගඟ තුල තරුණ ගැටයෙක් විත් මතු පිටට රැව්වම කුලා දෙව්වලු වැටි වැටි පියට. දැන් වෙලාව හරි වෙලාව හරි. කොළඹින් එන ගඟ වතුර අනාථාධාර ලොරි දැන් ඇවිත් ඇති ලූල් වත්තට. තේරුණාද? දැන් ඔය මේ වෙඩික්කාරයා බණ්ඩිරාල පුංචි බණ්ඩා දැන් උඹලා ඉක්මනට පලයල්ලා ලූල් වත්තට. තේරුණාද? කිව්වොත් විතරක් උදව්වට යනවා. නැත්නම් ඉතින් යන්නේ නැහැ. ඒක හොඳයි. ඒක හොඳයි. හරි එහෙමනම් මේ හරි 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 මේ මගේ නම කියලා. ඒ කියන්නේ කටුපුල්ලේ ආරච්චිලගේ කට්ටිය කියලා කවුද ඇහුවොත් එහෙම කියපල්ලා. තේරුණාද? මේ වෙඩික්කාරයා ඇතුළු අපේ ඔය තුන් දෙනෙක් විතර පලයල්ලා කොළඹින් කට්ටිය ගොඩක් ඇවිල්ලා හිටියොත් උඹලා යන්න උනේ නෑ. තේරුණායි? අපි ඒකුණොත් යන්නේ නෑ. එහෙනම් අපි එන්නම්. හරි හරි හොඳයි. ගිහලා වරලා ගිහලා වරලා. ආ පලයල්ලා. වැඩේ හොඳට කරපල්ල ඈ. අද මුවන් පැලස්සේ රඟපෑම් විජේරත්න වරකාගුඩ, සෝමසිරි චන්ද්‍රසේන, උලපනේ ගුණසේකර, රත්නදී නම්බුගේ, ශීලා පරණමානගේ, කමල් ගමගේ, දිල්කා විමර්ශනී හඳුවල සහ ප්‍රියන්තනී ගමගේ යහම්පත්. කතනය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලා. කලාසූරි මුදල් නායක සෝමරත්නයන්. ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස. නිෂ්පාදනය නන්දා ජයමාන්. Thank you.